Kuwait හි සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සේවය කළ නිවෙස්වලින් ආපසු බාර නොගැනීම නිසා මාස 10ක් තිස්සේ කසූර් නගරයේ සාබා ටීබී දෙරන් රෝහලේ රැඳී සිටිදී. මේ අතර සාබා ටීබී දෙරන් රෝහලේ තවත් ශ්‍රී ලාංකිකයින් සිටින බවත් දැඩි සත්කාර ඒකකයේ සිටි කාන්තාවක් මිය ගිය බවත් කොළඹ පදිංචිකාරියක වන තවත් කාන්තාවක් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ සිටින බවත් ඔවුන් බලන්නට කිසිවෙකු නොවන බවත් පවසා සිටී. නිවෙස්වලින් බාර නොගත් දෙදෙනාගෙන් අයෙක් ගිරිඋල්ලේ පදිංචිකාරියක වන අතර අනෙක් කාන්තාව පොළොන්නරුවේ පදිංචිකාරියකි. ගෘහ සේවිකාවන් ලෙස සේවය කර ඇති ඔවුන් දෙදෙනා නැවත කැඳවාගෙන යන ලෙස රෝහලෙන් සේවා ස්ථානවලට දන්වා ඇතත් එම නිවෙස් හිමියන් ඔවුන් කැඳවාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් අසරණ වී සිටිති. මේ සම්බන්ධයෙන් එක් කාන්තාවක් පවසා සිටියේ මෙලෙසයි. මම දැනට ඉන්නේ කුවෙට් ටීබී දෙරන් ඉස්පිරිතාලේ. දැන් මාස 11ක් වෙනවා. තානාපති කාර්යාලයට කෝල් ගත්තට උත්තර දෙන්නේ නැහැ. කීප වතාවක්ම කතා කළාට පස්සේ මහත්තයලා දෙන්නෙක් ආවා. ඒ ආවෙත් මම එල්ලිලා මැරෙනවා කිව්වට පස්සේ. ඒ මහත්තයලා අපට සබන් කුඩු පැකට් දෙකයි, පොඩි නූඩ්ල්ස් පැකට් දෙකයි, පොඩි සබන් කැට දෙකයි, සනීපාරක්ෂක තුවා පැකට් එකයි, සුවඳ විලවුන් එකකුයි, අත්සේදුම් දියර බෝතලයකුයි අරන් ආවා. ඒවා දීලා ෆොටෝ ගහගෙන ගියා. ඒවා ටීවී එකේ දැම්මා කියලා ලංකාවේ අය කිව්වා. මම ගෙදරක වැඩ කළේ. ඒ ගෙදරයි මේ ඉස්පිරිතාලෙට ගෙනත් දැම්මා. බලන්නවත් ආවේ නැහැ. කන්න මෙහෙන් දෙනවා. ඒත් සබන් දත් බෙඩ් ටිකක් නෑ. කවුරුත් අපි ගැන බලන්න එන්නේ නෑ. මගේ මහත්තයා නෑ. ළමයි දෙන්නගේ වියදම්වත් යවන්න විදිහක් නෑ. මේ මාසෙ 11 අපිට පඩි නැහැ. අපි මෙහෙ අස්සරණයි. මාගේ සේවා ගිවිසුමේ සේවා කාලය පහුගිය ජූලි මාසෙන් අවසන් වුණා. අනෙක් කාන්තාව පුතුන් දෙදෙනෙකුගේ මවකි. 2018 මාර්තු මාසයේ රට සේවයට ගිය ඇගේ සේවා කාලයද ඉකුත් මාර්තු මාසයේ අවසන් වූයේ ඇය රෝහල්ගතව සිටින විටදී. ඇයද රෝහල්ගතව ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේදී. අපි රටට කරපු වැරැද්දක් නැහැ. රටට සල්ලි උපයලා දීපු මිනිස්සු අපි. අනේ මැරෙන්න ඉස්සර අපිට අපේ දරුපැටව බලන්න උපන් රටට යවන්න කියලයි අපි ඉල්ලන්නේ. එලෙසින් අනෙක් කාන්තාව කියා සිටියා.